ආයු බෝවන් දුවේ පුතේ අද අපි බලමු ද්‍රව මිනුම් පාඩම. පුතාලා දන්නවා ලීටර එකක් කියලා කියන්නේ මිලිලීටර 1000ක්. අපි බලමු දැන් මිලිලීටර වලින් දෙන සංඛ්‍යාව අපි ලීටර කරන්නේ කොහොමද කියලා. දැන් පුතාලා දන්නවා මිලිලීටර 1000ක් කියන්නේ එහෙනම් 1 ලීටර එකක්. දැන් මෙතන දීලා තියෙනවා මිලිලීටර 2000ක්. ඒ කියන්නේ අපි මිලිලීටර දුන්නාම ලීටර කරන්න පුතේ අපි 1000ෙන් බෙදන්න ඕනේ. දැන් පුතාලා බලන්න 2000 බෙදීම 1000ක්. එතකොට පුතාලට පේනවා 1 ලීටර 2යි. මිලිලීටර 2500ක් කියන අපි නැවත 1000ෙන් බෙදනවා. එතකොට පුතාලට එනවා ලීටර 2යි ඉතුරු වෙනවා මිලිලීටර 500ක් නේද? 2500 බෙදීම 1000. එතකොට 2500ට 2යිනේ 1000. එතකොට 2000යි ඉතුරු වෙනවා පුතාලට 500ක්. ඒ කියන්නේ ලීටර 2යි මිලිලීටර 500. දැන් අපි එක දශම ආකාරයෙන් මෙතන ලීටර වලින් විතරක් ලියන්න නම් පුතේ එතකොට අපි මොකද වෙන්නේ? මේ 500ක් ඉතුරු වෙනවා අපි මෙතන දශම තිතක් තියලා මෙතන තව බිංදුවක් දාගන්න. එතකොට පුතාලට පේනවා 5000යි. 5000ට 1000වා 5ක් වෙනවා. එතකොට කීයද ලීටර වලින්ම තියෙනවා නම් 2.5ක්. ඒ කියන්නේ අපි 1000ෙන් බෙදනවා කියලා කියන්නේ මෙතන තියෙන දශම තිත මෙතනට තුන් පාරක් අරගෙන යනවා. ස්ථාන තුනක් වන් අත පැත්තට ගෙන. දැන් ඒ වගේම බලන්න 3250 මිලිලීටර කියලා කියන්නේ. එතකොට එනවා ලීටර 3යි ඉතුරු වෙනවා මිලිලීටර 250ක්. අපි එතකොට ඒක කොහොමද ලියන්නේ? දශම ආකාරයෙන් ලීටර වලින් ලියන්නේ. මෙතනට එනවා. එතකොට 3.25 අපිට මේ අග බිඳුවෙන් වැඩක් නැහැ. එතකොට බලන්න 1050 මිලිලීටර. එතකොට පුතාලට එනවා ලීටර 1යි මෙතන බිඳුවයි 50යි කියන්නේ මිලිලීටර 50යි. අර ආකාරයටමයි දශම වලින් ලියන්නේ 1.05යි බිඳුවයි. එතකොට 0.5 අග බිඳුව අපි ලියන්නේ නැහැ. එතකොට 1.05යි. ඊළඟට බලන්න 3004යි මිලිලීටර. එතකොට අපි මේක කොහොමද ලීටර් මිලිලීටර් ආකාරයෙන් ලියන්නේ? වම් අත පැත්තේ ඉඳලා අපි ඉලක්කම් තුනක් අරගෙන යනවානේ. එතකොට එනවා පුතාලට ලීටර් 3යි මිලිලීටර් 4යි. එතන අපි බලන දශම ආකාරයෙන් ලියන්නේ කොහොමද ලීටර් වලින් විතරක් ලියන්නේ? 3.0.4යි. ඊළඟට බලන 4500යි මිලිලීටර්. එතකොට කියන්නේ ලීටර් 4යි මිලිලීටර් 500යි. කියන්නේ මෙතන තමයි දශම තිතේන්නේ. 4.5 අග බිඳුව වලින් අපිට වැඩක් නැහැ. එතකොට ලීටර් නම් 4.5. ඊළඟට බලන්න 6050 මිලිලීටර් කියලා කියන්නේ ලීටර් 6යි මිලිලීටර් 50යි. අපි දශම ආකාරයෙන් ලියන්නේ 6.05යි ලීටර්. පරිමාවක් කියලා කියන්නේ මොකක්ද? යම් කිසි ඝන වස්තුවක්, ද්‍රවයක් වාතයේ නැත්නම් අවකාශයේ අත්කර ගන්න ඉඩ ප්‍රමාණයට අපි කියන එම වස්තුවේ නැත්නම් එම ද්‍රාවණයේ මොකක්ද පරිමාව කියලා. ඝන වස්තුවකදී පුතේ මොකද්ද වෙන්නේ? හැඩය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ද්‍රවයකදී මොකද වෙන්නේ? අපි දාන භාජනයේ හැඩය අනුව ඒ හැඩයෙහි වෙනස් වෙනව නේද? හැබැයි පරිමාව වෙනස් වෙනවද? පරිමාව වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි බලමු පුතේ ඝනකයක. ඝනකයක පරිමාව කියන්නේ ඝනකයක් කියලා කියන්නේ පුතාලා දන්නවා දිග, පළල, උස සමාන වෙච්ච ඝන වස්තුවකට අපි කියනවා ඝනකයක් කියලා. එතකොට අපි මේකේ පරිමාව ගන්න දිග, පළල වැඩි කිරීම උසනේ. එතකොට දිගත් පළල උස එකම සමානයි. කියන්නේ පැත්තක දිග, ඒ පැත්ත දිගේ එකම සංඛ්‍යාව නැවත නැවත තුන් පාරක් අපි වැඩි කරගන්න. එතකොට එනවා මෙතන පැත්තක දිග 5යිනේ. 5 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 තමයි. දැන් සෙන්ටිමීටර වලින් දීලා තියෙන පුත්තලාට එතකොට පිළිතුර ලැබෙනවා ඝන සෙන්ටිමීටර වලින්. එතකොට 125යි ඝන සෙන්ටිමීටර. පුතාලට ඝන කාබේක පරිමාව හොයන්න දීලා තිනවා. ඒකෙත් අපි ඝන දිග පළල උස බලන්න සෙන්ටිමීටර 10ක් දිග, සෙන්ටිමීටර 5ක් පළල, සෙන්ටිමීටර 4ක් උස ඝන කාබයක් දීලා තිනේ. එතකොට අපි දිග පළල උස වැඩි කරනවා සෙන්ටිමීටර 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 තුන් පාරක් වැඩි කරාම අපිට පිළිතුර ලැබෙන ඝන සෙන්ටිමීටර වලින් බලන්න දිග සෙන්ටිමීටර 10යි, පළල සෙන්ටිමීටර 5යි, උස සෙන්ටිමීටර 4යි. 10වරක් 5 50යි. 50 වැඩි කිරීම 4යි. 200ක් මේ ඝන කාබේ පරිමාව. දැන් පුතාලට මෙතන දීලා තියෙන භාජනයක් ඇතුළත දිග සෙන්ටිමීටර 30යි, පළල සෙන්ටිමීටර 10යි, උස සෙන්ටිමීටර 12යි. එතකොට මේ සම්පූර්ණ භාජනයේ ධාරිතාව හොයන්න කියලා තිනේ. එතකොට අපි දිග, පළල, උස සම්පූර්ණ, උස 12යි වැඩි කරන්න ඕනේ. කීයද පුතේ? 30 වැඩි කිරීම 10 වැඩි කිරීම 12න් අපිට පිළිතුර එනවා 3600ක් ගන්න සෙන්ටිමීටර එනවා. එතකොට ඊළඟට පුතාලට කියනවා භාජනය සම්පූර්ණයෙන්ම පිරවීමට අවශ්‍ය
ජල පරිමාව. එතකොට කීයද? ඒත් එන්නේ ඝන සෙන්ටිමීටර 3600ක් නේද? අපි දැන් ඝන සෙන්ටිමීටර 1ක් කියලා කියන්නේ පුතේ අපි දැන් ඉගෙන ගන්නවා ඊළඟට ඝන සෙන්ටිමීටර 1ක් කියලා කියන්නේ 1 මිලිලීටර 1ක්. එහෙනම් ඝන සෙන්ටිමීටර 3600ක් කියන්නේ මිලිලීටර වලින් අපි 3600ක් කියලා අපිට ලියන්න පුළුවන්. මෙතන 3600 මිලිලීටර ලීටර කරන්න පුළුවන් 1000ෙන් බෙදලා. එතකොට පුතාලට එනවා ලීටර වලින් නම් 3.6ක්. සෙන්ටිමීටර 1ක් දිග, සෙන්ටිමීටර 1ක් පළල, සෙන්ටිමීටර 1ක් උස ඝනකයකට අල්ලන පරිමාණයට. පරිමාවට අපි කියනවා පුතේ ඝන සෙන්ටිමීටර 1ක් නැත්නම් 1 මිලිලීටර 1ක් කියලා. ඒ වගේම දැන් පුතාලා දන්නවා ඝන සෙන්ටිමීටර 1 සමානයි මිලිලීටර 1. සංඛ්‍යා වෙනසක් වෙන්නේ මේ ඝන සෙන්ටිමීටර වෙනකොට අපිට මිලිලීටර ලියන්න පුළුවන්. ඒ වගේම බලන්න එහෙනම් ඝන සෙන්ටිමීටර 10යි කියලා කියන මිලිලීටර 10යි. ඝන සෙන්ටිමීටර 25 සමානයි මිලිලීටර 25. ඝන සෙන්ටිමීටර 500 සමානයි මිලිලීටර 500 නේ. දැන් බලන්න පුතාලට භාජනයක් දීලා තිනා ඇතුළත දිග සෙන්ටිමීටර 20යි, පළල සෙන්ටිමීටර 15යි, උස සෙන්ටිමීටර 10යි. එහෙනම් භාජනයේ පරිමාව කියන්නේ මේ සම්පූර්ණ අපි දිග පළල උසෙන් වැඩි කරනවා සෙන්ටිමීටර 20 වැඩි කිරීම 15 වැඩි කිරීම 10. භාජනයේ ධාරිතාව මිලිලීටර ලීටර වලින් සොයන්න කියලා තිනා. එතකොට පුතාලා දන්නවා ඝන සෙන්ටිමීටර 1ක් කියන්නේ මිලිලීටර 1ක්. එතකොට මේ ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. පුතාලට ඝන සෙන්ටිමීටර වෙනකොට දැන් මිලිලීටර ලියන්න පුළුවන්. එහෙනම් ඝන සෙන්ටිමීටර 3000 වෙනකොට අපිට ලියන්න පුළුවන් මිලිලීටර 3000. දැන් අපිට ලීටර වලින් අහලා තියෙන පුතේ පිළිතුර. එතකොට මිලිලීටර ලීටර කරන්න පුතාලා 1000ෙන් බෙදන්න ඕනේ. එතකොට පුතාලට පිළිතුර එනවා ලීටර 3ක්. දැන් අපි කියනවා මේ සම්පූර්ණ මේ භාජනය අපි කිහිතමු ද්‍රාවණයකින් පුරවලා තියෙන මේ ද්‍රාවණය අපි මිලිලීටර 50 බැගින් කුඩා නලවල අසුරන ලබනවා. එතකොට මේ ද්‍රාවණය මුළු ද්‍රාවණයම අපිට අරගෙන පුරවන්න පුළුවන් නල ගන්න කොච්චරක්ද කියලා අහනවා. එතකොට අපි මුළු ද්‍රාවණය මිලිලීටර 3000ක් අපි මිලිලීටර 50 වෙච්ච නලවලට තමයි පුරවන්නේ. අපි එහෙනම් බෙදනවා. එතකොට පුතාලට එනවා 3000 50ෙන් බෙදුවාම කුඩා නල ගණන 60ක් එනවා. දැන් ඊළඟ ගානේ පුතාලට කියනවා පතුලේ දිග මීටර 2ක් වූ පළල මීටර 1ක් වූ කොන්ක්‍රීට් ටැංකියක ජලයේ ලීටර 800ක් පිරීලා තියෙනවලු. එතකොට මේ ජලයේ පිරීලා තියෙන උස අපෙන් අහන අපි ඒ උස අපි දන්නේ නැහැ. එහෙනම් අපි උස x කියලා දාගමු. දැන් පුතාලා දන්නවා පරිමාව වෙන්නේ මොනාද? දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. දැන් මෙතන උස වෙනුවට අපිට දීලා තියෙන x. එතකොට අපි බලමු ලීටර 800ක් අපිට පුරවලා තියෙනවා. දැන් පුතාලා දන්නවා ලීටර 800ක් කියලා කියන අපි මිලිලීටර කරන්න නම් මොකද කරන්නේ? ලීටර 800 අපි 1000ෙන් වැඩි කරනවා නේද? 800ට තව 18.3ක් එකතු වෙනවා. දැන් බලන්න ටැංකියේ පරිමාව. එතකොට 800 වැඩි කිරීම 1000යි, දිග 200යි, පළල 100යි, අපි උස දන්නේ නැහැ x. එතකොට x වල අගය හොයන්න අපිට මේ 200 සහ 100 මේ පැත්තට යනවා බෙදීම වෙලා. දැන් අපි බලමු මෙතන බිංදු දෙකට මේ ඉහළ බිංදු දෙකක් කැපෙනවා. මෙතන 200 බිංදු දෙකට මෙතන බිංදු දෙකක් කැපෙනවා. එතකොට දෙවරක් 1යි, 80ට දෙවරක් 40යි. දැන් අපිට ඉන්නේ දැන් පුතේ අපි මෙතන සෙන්ටිමීටර කරගත්තා. මෙතන දිග, පළල, උස. එතකොට අපිට මෙතනත් සෙන්ටිමීටර වලින් තියෙන නම් අපිට ටැංකියේ උස එන්නේ සෙන්ටිමීටර වලින්. කොච්චරක්ද පිළිතුර ලැබෙන්නේ? සෙන්ටිමීටර 40ක්. ඊළඟ ගානෙන් පුතාලට කියනවා පුතේ ඇතුළතින් පැත්තක දිග සෙන්ටිමීටර 10ක් වූ ඝනක හැඩිති භාජනයක්. එතකොට ඝනකයක් කියලා කියන්නේ පැති දිග පළල උස සමාන. එතකොට දිග 10යි, පළලත් 10යි, උසත් 10යි. භාජනයක් සම්පූර්ණයෙන් ද්‍රවයෙන් පුරවයි. එතකොට මේක පිරෙන්නම අපි වතුර පුරවනවා. මේ වතුර ටික අපි 15 වතාවක් තවත් විශාල භාජනයකට දමනවා. එතකොට දැමීමෙන් ලීටර 15ක ධාරිතාවක් ඇති භාජනයක් පිරවිය හැකි බව පෙන්වන. එතකොට අපි බලමු මේකේ ධාරිතාව හොයන්නේ කොහොමද කියලා. දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස 10 වැඩි කිරීම, 10 වැඩි කිරීම 10, 10 වරක් 10, 100 වැඩි කිරීම 10 කියන්නේ 1000යි. ඝන සෙන්ටිමීටර 1000ක් කියලා කියන්නේ පුතාලා දන්නවා මිලිලීටර 1000ක්. ලීටර මිලිලීටර කරන්. දැන් මිලිලීටර පුතාලට එන්නේ ලීටර කරන අපි 1000ෙන් බෙදනවා. එතකොට පුතාලට ලැබෙනවා 1 ලීටරයක්. එතකොට ලීටර එකක් නේ. එතකොට මේ 10යි 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 ප්‍රමාණය ඝනකයක තියෙන ද්‍රව පරිමාණය කොච්චරක්ද? ලීටර එකක්. එතකොට ලීටර එක අපි 15 සැරයක් භාජනයකට දානවා කියන්නේ ලීටර එකේව 15ක් කියන්නේ ලීටර 15ක්. එතකොට පුතාලට පේනවා මේකෙන් අපිට වතුර පුරවලා 15 සැරයක් වත් කරාම කොච්චරක් වතුර ටැංකියක් පුරවන්න පුළුවන්ද? ලීටර 15ක ධාරිතාව තියෙන වතුර ටැංකියක් පුරවන්න
පුළුවන්. එතකොට ලීටරයක් කියලා කියන්නේ පුතේ අපි ගත්තොත් සෙන්ටිමීටර් 10ක් දිග, සෙන්ටිමීටර් 10ක් පළල, සෙන්ටිමීටර් 10ක් උස. ඝනක හැඩැති භාජනයකට දමන්න පුළුවන් පරිමාණය කොච්චරක්ද? ලීටර 1ක්. දැන් අපි පුතේ ඝන මීටරය සහ ලීටරය අතර සම්බන්ධය බලමු. ඝන මීටරයක් කියලා කියන්නේ මීටර 1ක් දිග, මීටර 1ක් පළල, මීටර 1ක් උස ඝන වස්තුවක්. එතකොට අපි මේකේ පරිමාණය ගන්නෙ කොහොමද? පරිමාව ගන්නෙ ඝන මීටරේ වැඩි කිරීම, මීටරේ වැඩි කිරීම මීටරේ. දැන් අපි මේක සෙන්ටිමීටර වලින් කරගත්තහම මොකද? මීටර 1ක් කියලා කියන්නේ සෙන්ටිමීටර 100ක්. එහෙනම් සෙන්ටිමීටර 100 වැඩි කිරීම, 100 වැඩි කිරීම 100. එතකොට පුතා ලටෙනවා මෙතන බිංදු 2යි, බිංදු 2යි, බිංදු 2යි. බිංදු 6ක් නේ. එතකොට ඝන සෙන්ටිමීටර අපි මීටර් මිලිලීටර වලින් ලියන්න පුළුවන්. අපි එයාගේම ලියාගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? මිලිලීටර අපි ලීටර කරන 1000ෙන් බෙදන්න ඕනේ. දැන් බලන්න බිංදු 3ට පුතා ලට මෙතන බිංදු 3ක් කැපෙනවා. එතකොට කොච්චරක් දෙන්නේ ගණන? ලීටර 1000ක්. ඊළඟට පුතාලට ගාන කියලා තිනු නිවසක දිනපතා භාවිතය සඳහා අවශ්‍ය ජලය රැස් කරන ඝනකාභ හැඩදි ටැංකියක ඇතුළත දිග, ඇතුළත ටැංකිය ඇතුළත දිග තමයි දැන් අපිට දීලා තියෙන්නේ. දිග මීටර 1.5යි, පළල මීටර 1යි සහ උස මීටර 1යි. එතකොට මේ ආකාරයේ ටැංකියක් බලන්න. දිග 1.5යි, පළල මීටර 1යි, උසත් මීටර 1යි. එතකොට බලන්න ඊළඟට පුතාලට කියන මේහි ධාරිතාව. එතකොට අපි දිග පළල උසෙන් වැඩි කරලා අපිට ටැංකියේ ධාරිතාව හොයන්න පුළුවන්. 1.5 වැඩි කිරීම 1 වැඩි කිරීම 1. එතකොට 1 වැඩි කිරීම 1 කියන්නේ 1යි, වැඩි කිරීම 1.5යි කියන්නේ නැවතත් 1.5යි. හැබැයි පුතේ අපිට පිළිතුරු ලැබෙන්නේ මීටර් වැඩි කිරීම, මීටර් වැඩි කිරීම මීටර්. එතකොට මොනවාද වෙන්නේ? මීටර් වල 3 බලය කියන්නේ ඝන මීටර්. එතකොට 1.5යි ඝන මීටර් කියලා කියන්නේ පුතේ අපිට ලීටර් වලින් නම් කොහොමද? 1 ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000ක්. දැන් පුතාලට කලින් මතක ඇති මීටර 1ක් දිග, 1ක් පළල, 1ක් උස කියන්නේ මං කිව්වා ඝන මීටර 1ක් කියන්නේ ලීටර 1000ක්. එහෙනම් අපි ඝන මීටර ලීටර කරන්න පුතේ කීයෙන්ද වැඩි කරන්න ඕනේ? 1000ෙන්. එතකොට 1.5 අපි 1000ෙන් වැඩි කරා. අපිට ලීටර 1500ක් ලැබුණා. ඊළඟට කියනවා දිනකට භාවිතා කරන ජල පරිමාව ලීටර 300 නම් මේ ටැංකියට අල්ලන සම්පූර්ණ ජලය කොච්චරක් දවස් ගානකට ඇතිද කියලා. එතකොට දවසකට ජලය ලීටර 300යි, සම්පූර්ණ ජලය තියෙන ලීටර 1500ක්. එහෙනම් අවශ්‍ය දින ගණන බලන්න. අපි 1500 බෙදනවා 300ෙන්. එතකොට පුතාලට එනවා දින 5ක්. දින පිහිනුම් තටාකයක දිග මීටර 50යි, පළල මීටර 25යි සහ ගැඹුරු මීටර 3ක් වේ. මෙතන ඉඳලා මෙතනටම සම්පූර්ණම මීටර 3ක් මම මේ ලකුණු කරලා තියෙන්නේ. එතකොට පිහිනුම් තටාකයේ ධාරිතාව කියන්නේ එතකොට අපි දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම උස. මීටර 50 වැඩි කිරීම, මීටර 25 වැඩි කිරීම, මීටර 3 පුතාලට එනවා 3750යි. ඒකකෙන්නේ ඝන මීටර. දැන් බලන්න ඝන මීටර. එතකොට අපි ලීටර් වලට හරවන්නම් ඝන මීටර අපි 1000ෙන් ගුණ කරනවා. එතකොට පුතාලට පිළිතුර ලීටර වලින් ලැබෙනවා. දැන් ඊළඟට කියනවා පුතාලට මේකේ උසට ජලය පුරවලා තියෙන ටැංකියේ මීටර 1.2ක් උසට පමණයිලු. එහෙනම් මෙහි ධාරිතාව හොයන්න කියන්නේ. එතකොට අපි මොනවද? ජල ප්‍රමාණයේ ධාරිතාව, පරිමාව 50 වැඩි කිරීම, 25 වැඩි කිරීම, 1.2. පුතාලට පිළිතුර ලැබෙනවා ඝන මීටර 1500ක්. ඊළඟට අහනවා ටැංකිය සම්පූර්ණයෙන් පිරවීමට නම් තවත් කොපමණ ජල ප්‍රමාණයක් අවශ්‍යද කියලා. එතකොට බලන්න මෙතන සම්පූර්ණ මුස 3යි. අපි 1.2ක් පුරවලා තියෙනවා. එතකොට 3ෙන් 1.2ක් අඩු කරන්න ඕනේ. 1.2ක් අඩු කරන්න ඕනේ. පුතාලට එනවා 10ෙන් 2ක් ගියාම 8යි. මෙතන මේ පැත්තට 1ක් ගත්ත. දැන් ඉතුරු 2යි, 2ෙන් 1ක් 1යි. දැන් තව පුරවන්න ඕනේ අපි 1.8ක් උසට. එතකොට ඒකෙත් අපේ දිග මීටර 50යි, පළලෙන්නේ මීටර 25යි. එහෙනම් ඒ පරිමාව හොයන්නේ අපි කොහොමද? 50 වැඩි කිරීම, 25 වැඩි කිරීම, 1.8. පුතාලට එනවා 2250යි ඝන මීටර. නැත්තම් පුතාලට මෙතන සම්පූර්ණ පරිමාව අපි හෙව්වා කොච්චරක්ද? 3750යි. 3750ෙන් අපිට කලින් මෙතන පුරවලා තිබුණ 1500ක්. ඒ කාලය සම්පූර්ණ පරිමාවෙන් ධාරිතාවෙන් අපි පුරවන ලද ප්‍රමාණය අඩු කරාමත් පුතාලට එනවා තව පුරවන්න අවශ්‍ය ප්‍රමාණය 2250යි ඝන මීටර කියලා.